සද්ධර්මශ්‍රාවක සැදැහැවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාවෙන් තවත් එක ධර්මදේශනාවක් සිද්ධ කරගෙන ඒ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සම්පූර්ණ කරගෙන එයින් රැස් කරගන්න උදාරතර වූ කුසල සම්භාර ධර්මයන් වහවහා චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීම සඳහාම හේතු වේවා කියන ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසින්ම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරමින් අපි අද උතුම් වූ ධර්ම දේශනාවේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාවේ අවසාන දේශනාව. පහුගිය සති කීපයක් මේ ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාවේ අවසන් දේශනාව සාකච්ඡා කළ යුතුව තිබුණත් ඒ කාරණාව මගහැරිලා ගියා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්ම දේශනා 14ක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. එහි 15 වෙනි සහ අවසාන ධර්ම දේශනාව සිදු කරන්නයි මේ සදැහැති පිරිස දායකත්වයේ දරලා කටයුතු කරන්නේ. වෙනතනි අවසාන දේශනාවෙන් පැහැදිලි කරන්න කල්පනා කළේ යම් කෙනෙක් තමන්ගේ හිතේ සමාධිය ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවනම් විශේෂයෙන් ඒ සඳහා අපි කෙසේ සූදානම් වී සිටිය යුතුද කියන කාරණාව පිළිබඳව මේ සූත්‍ර දේශනාව පුරාවටම උතුම් වූ නිවන කරා යන අනුපූර්ව ප්‍රතිපදාවක් අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් අනුපූර්ව ප්‍රතිපදාවේ සීලය සම්පූර්ණ කරන හැටි අපි සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් කටයුතු කළ යුත්තේ කොහොමද කියන කරුණු භාග්‍යතුන් වහන්සේගේ අවවාදයන් අපි මනාව සාකච්ඡා කළා. දැන් අවසාන වශයෙන් තියෙන්නේ භාවනා කරන කෙනෙක් තමන්ගේ හිත සමාධියට නතු කරගන්නේ කොහොමද, ධ්‍යානයට නගාගන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන්න. අපි ධ්‍යාන කරුණු පිළිබඳවත් මීට කලින් මේ දේශනාවේ ටිකක් කරුණු සාකච්ඡා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ඒ උතුම් භාවනාවක යෙදෙලා ඉන්නකොට තමන්ගේ චිත්ත සමාධිය ඇති කරගන්න නම් තමන්ගේ කය පුළුවන් තරම් සැහැල්ලු වෙන්න ඕනේ කියලා. කය සැහැල්ලු වෙනවා කියලා කියන්නේ කයේ දැනෙන කිසියම් වේදනාවක් නැති තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒතර කායික වේදනාව නැති වෙන්නත් ඕනේ, මානසික වේදනාව නැති වෙන්නත් ඕනේ. කයත් සැහැල්ලු වෙලා මනසත් මනාව සැහැල්ලු වුණහම තමයි මේ චිත්ත සමාධියට එළඹෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඊළඟට දේශනා කරනවා ආංගේ සමාධිගත හිතට පුළුවන්කම තියෙනවා ඕනෑම ධ්‍යානයකට සමවදින්න. එහෙම නැත්තම් ඒ හිතෙන් මනාව විදර්ශනා වඩන්නත් පුළුවන් කියලා සඳහන් කළා. හිත සැහැල්ලු කරගෙන හිත සමාධිගත කරගෙන ධ්‍යානවලට සමවදින්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉදිරියට දිගටම විදර්ශනාවේ යෙදෙන්නත් පුළුවන් කියලා දේශනා කළා. ඒක තමන් කැමති විදිහට, තමන් තීරණය කරන විදිහට ධ්‍යාන වඩනවද විදර්ශනාවේම ඉදිරියට යනවද කියන එක තමන් තීරණය කරන්න ඕනේ. ඉතින් ධ්‍යාන පැත්තට යොමු වෙන්නේ නැතුව ඒක දිගටම විදර්ශනා වඩාගෙන ගිහිල්ලා බොහොම ඉක්මනින්ම අරහත්වේ ලබාගත්ත රහතන් වහන්සේලා ඉන්නවා. ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා කියලා කියන්නේ ඒ වගේ පිරිසක්.
ඇයි ශුෂ්ක විදර්ශකයි කියලක යන්නේ. දැන් සාමාන්‍යෙන් රහතන් වහන්සේ නමකට දක්වන්න පුළුවන් ඉරුදි ප්‍රාතිහාරයන්. මේ විවිධ හැකියාවන් කිසිම දෙයක් මේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ ප්‍රදර්ශනය කරන්නේ නැහැ. පර්වතයක් අතරින් යන්න, බිත්තියක් අතරින් යන්න, මහ පොළොවේ කිමිදිලා තව තැනකින් මතුවෙන්න, ගහක් අතරින් ගමන් කරන්න, ඒ වගේ ඒ හැකියාවන් ශුෂ්ක විදර්ශක භික්ෂුන් වහන්සේට නැහැ. නමුත් උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. නිවනේ වෙනසක් නැහැ. ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ යන නිවනත්, ඉරුදි ප්‍රාතිහාරයෙන් අගතැන්පත් මහමොග්ගල්ලාණයන් වහන්සේ යන නිවනත්, තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමවදින නිවනත් මේ නිවන් තුනක් නෙමේ, එකක්. නමුත් මෙන්න මේ භාවනාවේදී තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයට අනුව තමයි මේ හැකියාවන් ටික වෙනස් වෙන්නේ. ඉතින් හිත සමාධිගත කරගෙන ධ්‍යාන වඩලා දියුණු කරලා ඊට පස්සේ විදර්ශනා වඩලා රහත් වෙන්නත් පුළුවන්. ධ්‍යාන වඩන්නේ නැතුව එක දිගටම විදර්ශනා කරන්නත් පුළුවන්. ඒක කැමති විදිහට තමන් තෝරගන්නවා. නමුත් සඳහන් කරනවා මේ වෙලාවට ශරීරයේ කිසිම වේදනාවක් දැනෙන්න බෑ කියලා. එහෙම වුණොත් ඒ අරමුණ සපුරා ගන්න පුළුවන්කමක් නැහැ මේ කායික වේදනාවත් එක්ක. ඒ නිසා කායික වේදනා ඉවත් කරගන්න එක බොහොම වටිනවා. අන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ භාවනාවට එළඹෙන්න සූදානම් වෙන කෙනෙක්. චතුරාරක්ෂා කියලා භාවනා හතරක් මුලින් මනාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. මේක එක හේතුව. මොනවද චතුරාරක්ෂා කියලා කියන්නේ? බුද්ධානුස්සතිය, ඒ වගේම මෛත්‍රී භාවනාව, අසුභය සහ මරණය. මෙන්න මේ භාවනාවල් ප්‍රගුණ කරන්න ඕනේ. දැන් මෛත්‍රී භාවනාවේදී තමයි පුළුහංකම තියෙන්නේ ශරීර අභ්‍යන්තර වේදනා වගේම බාහිර වේදනා ඉවත් කරගන්න. දැන් එතකොට මෙතන සඳහන් කරනවා මේ වෙලාවට ශරීරයේ කිසිම වේදනාවක් තියෙන්න බෑ කියලා. ඒ කියන්නේ ධානයේට සමවදින්න නම්. එතකොට මේ මොහොතේ නමුත් මට අභ්‍යන්තර හෝ බාහිර ශාරීරික වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව වහාම ඉවත් කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් ප්‍රධාන වශයෙන්. මෛත්‍රී භාවනාවේ ඒ කරුණු ගන්නලා තියෙනවා. කොහොමද අභ්‍යන්තර වේදනාවක් ඉවත් කරන්නේ, කොහොමද බාහිර වේදනාවක් ඉවත් කරන්නේ කියලා. ඉතින් එතකොට ඒ මෛත්‍රී භාවනාවට සමවැදිලා ඒ අභ්‍යන්තර හෝ බාහිර වේදනාව ඉවත් කරගෙන නැවත විදර්ශනාවට සමවැදිලා තමයි මේ කාරණාව සම්පූර්ණ කරන්න වෙන්නේ. දැන් කායික වේදනාවක් අරගෙන ධානයට සමවදින්න පුළුවන්කමක් නැහැ. එහෙම ශරීරයේ හොඳටම සැපවත් වුණාට පස්සේ තීරණය කරන්න පුළුවන් වෙනවා යෝගාවචරයට ධානයට සමවදිනවද, එහෙම නැත්නම් විදර්ශනාවට සමවදිනවද කියලා. තමන් තමයි තීරණය කරන්නේ. මේ විදිහට පින්නතුනි ආපජ්ජන සමාපජ්ජන අදිඨාන උට්ඨාන පච්චවෙක්කනා කියලා ආකාර පහක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ ආකාර පහට අනුව ධානයට සමවදින්න පුළුවන් වුණාට පස්සේ සඳහන් කරනවා නැවත ආයාසයෙන් අරමුණ කෙරෙහි උත්සාහ කර කර බලන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා. දැන් ආපජ්ජන සමාපජ්ජන අදිඨාන උට්ඨාන පච්චවෙක්කන මේ ක්‍රම පහෙන් ඕනෑම එකකින් ධානයට සමවදින්න පුළුවන් නම් නැවත වතාවක් අරමුණ කෙරෙහි උත්සාහ කර කර බලන්න එපා කියලා කියනවා. දොර මෙතන අරමුණ කියලා කියන්නේ තමන්ගේ කර්මස්ථානයේ දිහා නැත්නම් නිමිත්ත දිහා, මේ අරමුණ දිහා බලන්න එපා කියනවා. ඒකට උදාහරණයක් සඳහන් කරනවා නම් කොහොමද කියලා
පිනතින මේ වාහනයක් පදවන කෙනෙක් අපි එහෙම උදාහරණයක් ගමු. මුලින්ම වාහනයක් පදවන්න පුරුදු වෙන කෙනෙක් දැන් අර වාහනේ ඉදිරියට ධාවනය කරන්න ගියර එකක් මාරු කරනවන්නේ. එතකොට මුලින්ම පුරුදු වෙන කෙනා එතන බලනවා ඒ උපකරණේ ඒ හැන්ඩල් එක තියෙන දිහා බලනවා. බලලා තමයි මේක එකටද දෙකටද නැත්නම් පිටිපස්සට යන්නද යොදන්නේ කියලා එතන බලලා තමයි එහාට මෙහාට කරන්නේ. හැබැයි වාහනේ යන ගමන් පළවෙනි එකේ ඉඳලා දෙවෙනි එකට මාරු කරන්නත් දෙවෙනි එකේ ඉඳලා තුන්වෙනි එකට මාරු කරන්නත් ආපහු ඒක දිහා බල බල නම් ඒක කරන්න වෙන්නේ. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයිනේ. ඒක දිහා බලාගෙන ඉදිරියට යනකොට වෙන අනතුරක් වෙන්න පුළුවන්. નિરાයාසයෙන්ම තමන්ගේ අත එතනට ගියහම තමන්ට දැන් තේරෙනවා නම් මේක මෙතෙන්ට වුණහම මෙහෙමයි මෙතෙන්ට කරහම මෙහෙමයි කියලා. එහෙම වුණොත් තමයිනේ හොඳ. ඒතර වෙන්න ඕනෙත් එහෙමනේ. අන්න ඒ වගේ ඒ දිහා නොබලාම ඒ ක්‍රියාවේ යෙදෙන්න පුළුවන් නම් ඊටාම හොඳයි. ඉතින් මෙතන සඳහන් කරන්නේ අන්න ඒ වගේම තමයි ආපහු සැරයක් තමන්ගේ අරමුණ දිහා බල බල මේක මුල ඉඳලා පටන් ගන්න යනවට වඩා එක දිගටම මේකට සමවදින්න පුළුවන් අවස්ථාව හදා ගන්න පුළුවන් නම් තමයි වටින්නේ කියලා. ඉතින් ඒ වගේ උදාහරණයක් මේකට ගැළපෙයි කියලා හිතුවා. ඉතින් ඊළඟට සඳහන් කරනවා මුලින් ආයාසයෙන් අරමුණ දිහා බල බල තමයි ධ්‍යානයන්ට සමවදින්න උත්සාහ කළේ. නමුත් දැන් පුරුදු වුණාට පස්සේ අරමුණ දිහා නොබලා નિરાයාසයෙන්ම ප්‍රථම ධ්‍යානයෙන් දෙවන ධ්‍යානයට දෙවන ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයෙන් චතුර්ථ ධ්‍යානයට අන්න එහෙම සමවදින්න පුළුවන් නම් තමයි වටින්නේ. එතෙන්ට එනකන් මේ අරමුණ මනාව දියුණු කරන්න වඩන්න කියලා පැහැදිලි කරනවා. નિરાයාසයෙන් නිරන්තරයෙන් අරමුණේ හිත යොමු වෙනවා නම් ඒක වඩා උසස් කියලා පැහැදිලි කරලා පස්සේ විතර්කයේ සහ ਵਿਚාරයේ පිළිපඳව කලකිරුණහම ඒ විතර්කයේ ගැන නොහිතාම දෙවන ධානයට සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. විතක්කයේ සහ ਵਿਚාරයේ මේ දෙක පිළිපඳව කලකිරුණහම ඒ දෙකම අතහැරලා දෙවන ධානයට සමවදින්න පුළුවන් වෙන්න ඕනේ. පින්නතර මේ එතකොට ධානයෙන් ධානයට සමවදිනවා කියලා කියහම මේ ධාන සෝය මොනතරම් සැපයිද කියන කාරණාව ධානයට සමවැදිලා නැති ඔබට තේරෙන්නෙත් නැහැ මට තේරෙන්නෙත් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ මාගන්ධිය සූත්‍රයෙන් මාගන්ධිය බ්‍රාහ්මණයට පැහැදිලි කරනවා මාගන්ධිය ප්‍රථම ධාන සෝය කියන එක දිව්‍ය ලෝක සුවයට වඩා උසස් කියලා. ඉතින් ඔක තේරුම් ගන්න මුල ඉඳලා කරුණු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් manuss ලෝකේ ඉහළම සැප විඳින කෙනානි සක්විති රජු. ඒතර සක්විති රජුවන්ගේ සැපයයි දෙවියන්ගේ දිව්‍ය සැපයයි ස්වාමීනි කොහොමද අපිට උදාහරණයකින් පෙන්වන්න බැරිද කියලා මහා සංඝයා අහපු වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහන්නේ උදාහරණයකින් කියන්න පුළුවන්. මේ මහ පොළවෙන් භාග්‍යතුන් වහන්සේ අරගන්නවා ඉතා කුඩා ගල් කැටයක්. ගල් කැටයක් ශ්‍රී හස්තයට අරගෙන අත්ලමත තියාගෙන අහනවා මහණෙනි මේ අත්ලමත තියෙන ගල් කැටේද ලොකු හිමාල පර්වතයේද ලොකු කියලා. හිමාලයේ යොදුන් 3000ක් වට ප්‍රමාණයෙන් සංගයා දෙන උත්තරේ ස්වාමීනි හිමාලයත් එක බලහම මේ ගල් කැටේ මොකක්ද? භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා මහණෙනි සක්විති සැපය මේ අත්ලමත තියෙන ගල් කැටේ වගේ. දෙවියන්ගේ දිව්‍ය සැපය හිමාල පර්වතයට උපමා කරන්නම් කියලා. ඒ වගේ මේ සැප දෙක අතර පරතරයක් තියෙනවා. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ නමුත් දේශනා කරනවා ඒ සූත්‍රයෙන්ම සක්විති රජුවන්ගේ සැපයයි දෙවියන්ගේ සැපයයි ගැන භාග්‍යතුන් වහන්සේ අහුවහම ඔය විදිහට උදාහරණයක් දක්වලා මාගන්ධිය බ්‍රාහ්මණයට සඳහන් කරනවා
මේ ප්‍රථම ධ්‍යාන සෝය කියන එක ඒ දිව්‍ය ලෝක සෝයට වඩා උසස් කියලා. පින්නතනේ ප්‍රථම ධ්‍යාන සෝය දිව්‍ය සෝයට වඩා උසස් නම් විතක්කයයි විචාරයයි දෙකම අතහැරලා දෙවන ධ්‍යානයට සමවැදුනහම ඒ සෝය ගැන කවර කතාවක්ද? දෙවන ධ්‍යාන සෝයට සමවැදුනහම සඳහන් කරන්නේ ප්‍රථම ධ්‍යාන සෝය ලෙඩක් වගේ දැනෙනවා කියලා. නමුත් මුලින් කීවේ දිව්‍ය ලෝක සුවේට වඩා ඒක උසස්. එතකොට දෙවන ධ්‍යානයේ කොහොම උසස් ඇද්ද ප්‍රථම ධ්‍යානයේ ලෙඩක් වගේ දැනෙනවා කියලා කිවි. ඊළඟට සඳහන් කරනවා දෙවන ධ්‍යානයට සමවැදුනහම ඒ දෙවන ධ්‍යානයේ කාලයක් තිස්සේ පුරුදු කරනවා නම් මනාව පුහුණු කරලා ඒ දෙවන ධ්‍යානයෙන් ඒ විදිහටම පුරුදු කරගෙන ඒ ධ්‍යානලාභියාට හිතෙනවලු මේ ප්‍රීතිය ඒ තරම් උසස් දෙයක් නෙමෙයි කියලා. දෙවන ධ්‍යානයේ කාලයක් ඉන්නකොට ඒ ධ්‍යාන ලාභියට හිතෙනලු මේ දෙවන ධ්‍යානයේ කෙනෙක් එච්චර උසස් දෙයක් නෙමෙයි. අන්න එහෙම හිතලා ඉන්පසුව සැපයයි ඒකාග්‍රතාවයයි තියෙන තුන්වෙනි ධ්‍යානයට සමවදිනවා. ප්‍රථම ධ්‍යානයේ අත්හැරිය විතක්කේ විචාරය අතහැරලා දෙවන ධ්‍යානයට ආවා. දැන් සැපයයි සඳහන් කරනවා ඊළඟට ඒකාග්‍රතාවයයි මේ තියෙන තුන්වෙනි ධ්‍යානයට සමවදින එක හොඳයි. ඒ තුන්වන ධ්‍යානයට සමවැදිලා කාලයක් ප්‍රගුණ කරාම හිතෙනවලු ඒ සැපේට වඩා උපේක්ඛාව සහ ඒකාග්‍රතාවය කියන අංග දෙක සහිත චතුර්ථ ධ්‍යානයට සමවදින එක හොඳයි කියලා. එතකොට තුන්වෙනි ධ්‍යානයට සමවැදුන කෙනාට දෙවන ධ්‍යානයේ ලෙඩක් වගේ දැනෙනවා. හතරවෙනි ධ්‍යානයට සමවැදුන කෙනාට තුන්වෙනි ධ්‍යානයේ ලෙඩක් වගේ දැනෙනවා. මේ ධ්‍යානෙන් ධ්‍යානයට කොයිතරම් සැපයක් තියෙනවද? නමුත් ප්‍රඥාවන්තයා කවදාවත් මේ සැපයට ඇලිලා ඉන්නේ නැහැ. මෙච්චර සැපයක් තිබුණත් ඒ සැපයට ඇලෙන්නේ සැපය තුළ ඇලිලා ඉන්නේ නැහැ. මොකද ඒ සැපය තුළ ඇලිලා නැතර වුණොත් නිවන ගාවට යන්නේ නැහැ. ඒ සැපයට තියෙන තණ්හාවක් නේ. ඒදී ඒ හින්දා චතුර්ථ ධානයට සමවදිනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ චතුර්ථ ධානයට සමවැදෙන පුද්ගලයාට තමයි කෙලෙස් වලින් හිත මුදවන්න පුළුවන්කම තියෙන්නේ කියලා. පින්නතනි අන්න එවන් කෙනෙකුට තමයි තමන්ගේ හිත ආසවක්කය ඥානේ හේවත් කෙලෙස් නැති කරන ඥානේ පිණිස මෙහෙවන්න පුළුවන් වෙන්නේ කියලා. ආසවක්කය කියලා කියන්නේ ආශ්‍රවයන් ක්ෂය කරනවා. ආශ්‍රව කියලා කියන්නේ කෙලෙස් වලට. ක්ෂය කරනවා කියලා කියන්නේ නැති කරනවා. මේ චතුර්ථ ධානයේදී තමයි ඒ සියලු කෙලෙස් නැති කරන තැනට යොමු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ආං ඒ ඥානය ඔස්සේ හිත මෙහෙවලා රහත් වුණහම ඒ රහතන් වහන්සේට හිතෙනවා කියලා දේශනා කරනවා දැන් මම ඒ උතුම් අරහත්වයේ ලබලයි ඉන්නේ. උතුම් අරහත්වයේ ලබලයි ඉන්නේ. මට දැන් කෙලෙස් බරක් නැහැ. මම ඉන්න ඕන විදිහට ඉඳලා ඉවරයි. මේ උතුම් අරහත්වයේ ගාවට එන්න මම යම්සේ කටයුතු කළ යුතුද? ඒ හැම ආකාරයක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මම සම්පූර්ණ කළා. ඒකයි කියන්නේ මම ඉන්න ඕන විදිහට ඉඳලා ඉවරයි දැන්. කළ යුතු දේ මම කළා. කතකරණීයෝ මම දැන් ඒක කරලා ඉවරයි. බර උසුලාගෙන සිටීමක් මට දැන් නැහැ. කෙලෙස් බරක් මගේ ජීවිතේ දැන් නැහැ. ඕහිත භාරෝ ඒ බර මම බහා තියලා තියෙන්නේ. අයින් කරලා තියෙන්නේ කෙලෙස් බර පැත්තකින් තියලා තියෙන්නේ. මේ ජීවිතෙන් යා යුතු තැනට මම පැමිණුණා කියලා උන්වහන්සේ කල්පනා කරනවා. මගේ ජීවිතෙන් යා යුතු උත්තම තැනක් තියෙනවා නම් මම එතෙන්ට මනාව දැන් ගමන් කරලා ඉවරයි. භව සංයෝජන සියල්ලම මම නැති කළා. මට යහපත් ආකාරයෙන් විමුක්තිය ලැබුණා. භව සංයෝජන කියලා කියන්නේ සංයෝජන 10ක් තියෙනවනේ. අපි ඒවට කියනවා දස සංයෝජන කියලා. සංයෝජන කියලා කියන්නේ මේ සංසාරෙත් එක්ක හැම වෙලාවෙම අපිව සංයෝග කරනවා. සසරත් එක්ක එකතු කරනවා. ආන් ඒ සංයෝජන 10ක් තියෙනවා. ඒ 10ෙම මම
නැති කළා, විනාශ කළා, ඒ බැමි කඩලා අයින් කළා. සෝවාන් වහන්සේ නමක් බවට පත්වෙන්න නම් සක්කාය දිට්ඨිය, විතිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන නැති වෙන්න ඕනේ. ඉතින් මේ සංයෝජන වලින් නැති කරන්න අමාරුම සංයෝජනේ තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් සක්කාය දිට්ඨිය කියලා කියහම සක්කාය දිට්ඨියේ තියෙන ආකාර 20ක්. එනිසා ඒක පැහැදිලි කරනවා 20 වස්තුක සක්කාය දිට්ඨිය කියලා. ඉතින් මේ පිළිබඳව අපි ඉදිරියට සක්කාය දිට්ඨිය පිළිබඳව සාකච්ඡා කිරීමක් මේ දේශනා මාලාව විකරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කාරණා 20ෙන්ම සම්පූර්ණ සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ. පළවෙනිම කාරණාව. ඉතින් මේ එකකට එකක් ලේසි කියලා කියන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ විතිකිච්ඡාව. මොකද්ද විතිකිච්ඡාව කියලා කියන්නේ? සැකය, මොනව පිළිබඳව තියෙන සැකයේද? අපි ඒක කෙටියෙන් කියන්නේ බුද්ධ ආදී යටතන පිළිබඳව තියෙන සැකය කියලා. ඉතින් එතනදී මුලින්ම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ සම්බන්ධ සැකය. ඊළඟට තියෙන්නේ ධර්ම රත්නයේ පිළිබඳව සැකය. ඊළඟට තියෙන්නේ ආර්ය මහා සංඝ රත්නයේ පිළිබඳව සැකය. එහෙම නැත්නම් තව විදිහකට කියවොත් මුලින්ම තියෙන්නේ තිසරණයේ පිළිබඳ සැකය. ඉතින් ඔය සැකය කවදා හරි නැති කරගන්නා තුරු අපි කවදාවත් තෙරුවන් සරණ යන්නේ නැහැ. ඉතින් තෙරුවන් සරණයට ආවේ නැහැ කියලා කියන්නේ අපිට කවදාවත් මේ උතුම් ආර්ය මාර්ගඵල කරා යන්න බැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදයක්. මහණෙනි, මේ ලෝකේ ප්‍රථම ශ්‍රමණයත් මේ ශාසනයමයි. මේ ලෝකේ අන්තිම ශ්‍රමණයත් මේ ශාසනයමයි. ඒ කියන්නේ පළවෙනිම සෝවාන් වහන්සේ පහළ වෙන්නේ බුද්ධ ශාසනයෙන්මයි, අන්තිම සෝවාන් වහන්සේ පහළ වෙන්නේ මේ බුද්ධ ශාසනයෙන්මයි. වෙන කිසිම ශාසනකින් සතර අපායෙන් මිදෙන්න, සංසාරයෙන් මිදෙන්න බෑ කියන එක සිංහනාදය. ඒ කියන්නේ එතනින් එහාට යමක් කියන්න කාටවත් බෑ කියන එකයි සිංහනාදයක් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා දෙවෙනි එක මේ විතිකිච්ඡාවේ ප්‍රධාන වශයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගැන සැකයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගැන සැක නැති කරගන්නවා නම් ඉතුරු සියල්ලම සැක නැති වෙනවා. ඉතුරු සියල්ලේම සැක දුරු වෙනවා භාග්‍යතුන් වහන්සේ ගැන සැක නැති වෙනවත් එක්කම. ඒ සියල්ලෙන් කෙරවලේ අන්තිම එකක් ගැන විතරක්වත් සැකයක් තියෙනවා නම් ඒ සැකය භාග්‍යතුන් වහන්සේ ගැන තියෙන සැකයක් බවට පරිවර්තනය වෙනවා. විතිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන්නේ වැරදි සීල වෘත. ඉතින් සමහරු ගාව එහෙම විවිධ මතිමතාන්තර තියෙනවා. කොච්චර කරුණු පැහැදිලි කරුවත් ඒවගෙන් අයින් කරන්න බෑ. ඉතින් මේ විදිහට සංසාරෙත් එක්ක සංයෝග වෙන ක්‍රම 10ක් තියෙනවා. ඉතින් ඊළඟට පින්වත්නි, මේ රහතන් වහන්සේගේ දිට්ඨ ධර්මය, ඒ කියන්නේ අස් පනා පිටම විපාක ලැබෙන ඥානයක් උන්වහන්සේට ලැබිලා තියෙනවා. ඒ ලබන්න ඕන උතුම්ම ඥානය මේ ජීවිතයෙන්ම උන්වහන්සේ ලැබුවා. ආන් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරාම දැන් මේ කාරණාව කාටද මේ සඳහන් කරන්නේ? මේ අති උතුම් අරහත්වයේ ලබා ගන්න තැනට එනකන් පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ සූත්‍රයේ පුරාම කරුණු දක්වගෙන එන්නේ ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයට. ඒකයි මේ සූත්‍රයට ගණක මොග්ගල්ලාන සූත්‍රය කියලා නම තියලා තියෙන්නේ. දැන් අරහත්වයේ ගාවට එනකන් භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරගෙන ආවනේ. ඊට පස්සේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, මේ ටික ඔක්කොම අහගෙන ඉඳලා අහනවා, භාග්‍යතුන් වහන්සේ එහෙම අවවාද කරහම මේ හැම භික්ෂූන් වහන්සේ නමක්ම ඒ උතුම් නිවනට යනවද කියලා අහනවා. දැන් මේ විදිහට පිළිවෙලට අවවාද කරහම සෑම භික්ෂුවක්ම ඒ උතුම් නිවනට යනවද කියලා අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය සමහර කෙනෙක් නම් යනවා, සමහර කෙනෙක් නම් යන්නේ නැහැ කියලා. එතකොට ආයේ බ්‍රාහ්මණය අහනවා, ඉතින් භාග්‍යතුන් වහන්සේ නිවන කියන එක සත්‍ය වශයෙන්ම තියෙනවා නම්
ඒ නිවනට යන මාර්ගයකුත් සත්‍ය වශයෙන්ම තියෙනවා නම්, ඒ නිවන් මඟ කියලා දෙන්න භාග්‍යතුන් වහන්සේත් ඉන්නවා නම්, සමහර කෙනෙක් නිවනට යන්නත් සමහර කෙනෙක් නොයන්නත් හේතුව මොකද්ද කියලා. අපිට මෙන්න මේ ප්‍රශ්න වලින් තමයි තේරෙන්නේ ගණක මොග්ගල්ලාන කියන්නේ සුළුපටු ඥානවන්තයෙක් නෙමෙයි කියලා. මේ බ්‍රාහ්මණවරු බොහෝ දෙනා ත්‍රිවේද පාරප්‍රාප්තය. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ ගණක මොග්ගල්ලානට ප්‍රකාශ කරනවා, බ්‍රාහ්මණය, ඒ පිළිබඳව මං ඔබෙන්ම ප්‍රශ්නයක් අහලා මේක විසඳන්නම් කියලා බ්‍රාහ්මණයට සඳහන් කරලා, බ්‍රාහ්මණයට සඳහන් කරනවා මං අහන ප්‍රශ්නෙට නුඹට තේරෙන විදිහට මට උත්තරයක් දෙන්න. මොග්ගල්ලාන කියනවා, හොඳයි අහන්න ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ අහනවා, මොග්ගල්ලාන, නුඹ දන්නවද රජගහ නුවරට යන පාර? එතන කියනවා දන්නවා. වෙනත් කෙනෙක් ඇවිල්ලා රජගහ නුවරට යන පාර කොහොමද කියලා නුඹෙන් ඇහුවොත් ඔහුට පාර කියලා දෙන්න නුඹ දක්ෂයිද කියලා ඇහුවහම බ්‍රාහ්මණය සඳහන් කරනවා, එහෙමයි, මං දන්නවා පාර කියලා දෙන්න. කොහොමද කියන්නේ? බ්‍රාහ්මණය කියනවා, මම ඉන්න තැන ඉඳලා මේ විදිහට මම ඔහුට මෙච්චර දුරක් ඉදිරියට යන්න කියනවා. එච්චර දුරක් ගියහම මෙහෙම හැරෙන්න තැනක් තියෙනවා, ඒක දකුණට හෝ වමට, මෙතනින් හැරෙන්න කියනවා. එහෙම හැරිලා මෙහෙම යනකොට නගරයක් හම්බ වෙනවා, ඒ නගරේ හරහා යන්න කියනවා. එතනින් නැවත මම ඔහුට හැරෙන්න තියෙන දිශාව කියනවා. ඒ විදිහට රජගහ නුවරට යනකම් මම ඔහුට පාර කියනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා, බ්‍රාහ්මණය, නුඹ කියන පාරෙන් ඒ පුද්ගලයා යයිද නොයයිද? භාග්‍යතුන් වහන්සේ නැවත අහනවා, බ්‍රාහ්මණය, රජගහ නුවරට යන පාර අහන්න ඉන්න කෙනාට නුඹ මනාව පාර කියලා දෙනවා. එතකොට රජගහ නුවර කියලා එකක් තියෙනවා, රජගහ නුවරට යන්න පාරකුත් තියෙනවා, රජගහ නුවරට යන්න පාර කියලා දෙන්න නුඹත් ඉන්නවා. නුඹ කියලා දෙන පාරෙන් ඔහු ගියොත් ඔහු රජගහ නුවරට යයි. නමුත් නුඹ කියලා දෙන විදිහට නොගියොත් ස්වාමීනි ඔහු රජගහ නුවරට නොයයි. බ්‍රාහ්මණය, එතකොට ස්වාමීනි ඒක ඔහුගේ වැඩක්, පාර කියන එක මගේ වැඩක්, යන එක ඔහුගේ වැඩ. මං කියන දේ ඇහුවොත් ඔහු රජගහ නුවරට යනවා, මං කියන දේ ඇහුවේ නැත්නම් ඔහු වෙන කොහේරි යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය, මමත් ඒ වගේ තමයි. ලෝක සත්‍යයට සංසාරයෙන් එතර වෙන්න නිවන් මඟ කියලා දෙන්න මම දක්ෂයි. මම ඒ නිසා සකල සත්‍යයටම නිවනට යන්න මඟ දේශනා කළා. සමහරු අය මගේ වචනයට කීකරුයි, සමහර අය මගේ වචනයට අකීකරුයි. මගේ වචනයට කීකරු හැම කෙනෙක්ම මේ සංසාරයෙන් එතරට ගමන් කළා. මගේ වචනයට අකීකරු හැමෝම මේ සංසාරේ තව බොහෝ කාලයක් දුර යනවා. ඉතින් මම මග කියලා දෙන්නේ විතරයි මොග්ගල්ලාන, අක්කාතාරෝ තථාගතු, මට මග කියන්න විතරයි පුළුවන්, ඔවුන් නිවනට ගෙනියන්න මට බෑ. කීකරු අය සසර කෙරවල කරගනී කියලා කියනවා. ඉතින් එහෙම කියහම බ්‍රාහ්මණයට ඇති වෙන්නේ පුදුමාකාර සතුට. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අසීමිත ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. ඉතින් එහෙම නිසා මෙන්න මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, බ්‍රාහ්මණය, මේ සංසාරයෙන් එතර වෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් තථාගතයන් වහන්සේගේ මගම ගන්න ඕන කියලා. ආන් ඒ කාරණාව අහගෙන ඉඳලා තමන්ගේ හිතේ ඉපදිච්ච ප්‍රීති වේගයත් එක්ක මේ සූත්‍ර දේශනාවේ පටන් ගත්ත තැන ඉඳලා මේ මොහොත වෙනකම්ම භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය සහ කරුණාව, දයාව, මෛත්‍රිය මේ බ්‍රාහ්මණය මනාව තේරුම් අරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ කොයි වගේද කියලා ඔහුට යම් ප්‍රමාණයක් දැන් වැටහිලායි තියෙන්නේ. සරුවාකාරයෙන් වැටුණා කියලා කියන්න බැහැනේ, යම් ප්‍රමාණයක් වැටහිලායි තියෙන්නේ.
අගේ නිසා මොග්ගල්ලාන බ්‍රාහ්මණය කියනවා, ගෞතමයන් වහන්සේ, යම් පුද්ගලයෙක් ඉන්නවා ශ්‍රද්ධාව නැතුව, ජීවත් වීම සඳහා මහාන වුණ කෙනෙක් ශ්‍රද්ධාව නැහැ. මහාන වෙලා තියෙන්නේ මොකටද? ජීවිතේ පවත්වාගෙන යන්න. අන් ඔහු තමන් තුල තියෙන වැරදි හංගනවා. සාමාන්‍ය වචනේ පාවිච්චි කරන සට කපටි කියලා. මෙතන කියන සට මායන් කියලා. ඒ කියන්නේ තමන් තුල තියෙන වැරදි හංගනවා. ඒ වගේම නැති ගුණ පෙන්නනවා. වැරදි හංගනවා, නැති ගුණ පෙන්නනවා. තමන් ගැන බොහෝ මානෙන් ඉහලින් හිතාගෙන ඉන්නවා. මම බොහෝ දේවල් දන්නවා, මට ගොඩක් දේවල් පුළුවන් මානෙන් හිතාගෙන ඉන්නවා නම්, ඔහු චපලයි නම් කටේ කිසිම සංවරයක් නැත්තම්, ඒකට කියන මුකරි බව කියලා. කිදීම කිසිම සංවරයක් නැහැ. නරක වචන නිරන්තරයෙන් මුවෙන් පිට කරනවා නම් බ්‍රාහ්මණය මේ තමන්ට වැටහෙන දේ තමයි කියන්නේ. ඉන්ද්‍රිය සංවරේ නැත්තම්, භෝජනේ මාත්‍රාඥතාවයේ දන්නේ නැත්තම්, නිදි මරන්නේ නැත්තම්, ඉන්ද්‍රිය සංවරය. අපේ තියෙනවානේ පංච ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රියන් පහම සංවර කරන්න ඕනේ හැටි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඇයි ඉන්ද්‍රියන් සංවර කළ යුත්තේ කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොග්ගල්ල මාගන්ධිය සූත්‍රයෙන් මාගන්ධිය බ්‍රාහ්මණයටත් මේ කාරණාව අපූර්වට කියලා දෙනවා. මම ධර්ම දේශනා කීපයකම පැහැදිලි කළා. මේ මාගන්ධිය බ්‍රාහ්මණය භාග්‍යතුන් වහන්සේට මුලින් බැන්නා. ඒ ඉන්ද්‍රියන් සංවර කරන්න කියන නිසා තමයි බයින්නේ. ඉන්ද්‍රියන් තියෙන්නේ සංවර කරන්න නෙමෙයි. මිනිස්සුන්ට ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ එක එක ඉන්ද්‍රියන්ගෙන් ඒ ඒ විදිහට සැප විඳින්න. එහෙම කියන්නේ මාගන්ධිය. එහෙම කියලා තමයි බනින්නේ. නුඹ වහන්සේ මිනිස්සුන්ගේ දියුණුවට අකමැති. ඒකෙන්ද මිනිස්සු ඉන්ද්‍රියන්ගෙන් සැප විඳිනවට නුඹ වහන්සේ අමනාපයි. ඒක හිඳ තමයි කියන්නේ ඉන්ද්‍රියන් පාලනය කරන්න, අවශ්‍ය දේ විතරක් බලන්න, අනවශ්‍ය දේ බලන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ. මොකද ඒතර වෙනම කෙලෙස් සමුදායක් වැඩි වෙනවා. දැන් අපි කියමුකෝ යම් දෙයක් අපි දැක්කා, ඒකේ ප්‍රියමනාප බවක් ඉපදුනා, ඊට පස්සේ ආපහු හැරිලත් බලන්න හිතෙනවා නම් නැවත වතාවක්, එතකොට අරට වඩා ලොකු කෙලෙස් ගොඩක් තියෙන හින්දානේ ආයෙත් බලන්න හිතෙන්නේ. ආයෙත් බලනවා, දැන් ටික ටික නොපෙනී යනවා. තවත් බැලීමේ තණ්හාව තියෙන නිසා ඊට පස්සේ ඇඟිලි තුඩු උඩ නැගිලා ඉස්සිලා බලනවා. එතකොට තවත් අරටත් වඩා තණ්හාව තවත් බලවත් වෙලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අවශ්‍ය දේ බලන්න, අනවශ්‍ය දේවල් දිහා බලන්න යන්න එපා. එතකොට වෙනම කෙලෙස් ගොඩක් එකතු වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ අවවාදය මනාව තේරෙනවා කියලා කියන්නේ ඒක පුදුමාකාර සැපයක්. අපි හිතන්නකෝ අපි වාහනයක නැගලා ගමනක් යනවා. අපි ඉදිරිය බලාගෙන යනකොට අපිට ඉදිරියේ තියෙන නොඑක් නොඑක් දේවල් පේනවා. අපි වටපිට බල බල යනකොට ඉදිරියේ තියෙන දේවල් දැක්කට වඩා තවත් බොහෝ දේවල් දකින්න පුළුවන්. ආන්ගේ දකින දේවල් එක්ක අපිට ඇතිවෙන තණ්හාවල් බොහෝසේ වැඩි. සමහර දෙයක් ඇහැට ගැටෙනවා, නමුත් වාහනේ යනවා, නමුත් ඒක බලන්න කැමති නිසා අපි ඒ ආසනයේ ඉඳගෙන අපහු පිටිපස්ස හැරිලා ඒ විදිරියනුත් පේනවාද කියලා අපහු බලන්න කැමතියි. එතකොට ඊට වඩා ලොකු කෙලෙස් ගොඩක් එක්ක තමයි ඒ හැරෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නුසුදුසු දේ දිහා හැරිලා බලන්න හිතෙනවා නම්, නුසුදුසු දේ දිහා, අපි කිම් කෙලෙස් ගොඩක් වැඩි වෙන දෙයක් දිහා ගොඩක් හැරිලා බලන්න හිතෙනවා නම්, ඉතාම රළු අඬුවකින් ඒ අස්තෙක ගලවලා දාන එක ඊට වඩා සැපයි කියලා. මොකද ඒ හැරිලා බලන බැල්ම තුළ රැස් කරගන්න කෙලෙස් මොන තරම් කාලයක් මේ සංසාරේ මට දුක් පිනිස පවතින්න පුළුවන්ද මේ මොහොතයි හැරිලා බලන්නේ. මේක කියන්නේ ඉතාම රළු අඬුවකින් ඒ අස්තෙක ගලවලා දාන එක ඊට වඩා වටිනවා කියලා.
සංසාරය කොච්චර භයානකද, ඒ භයානක සසරින් අපිව මුදවන්ඩ භාගිතුන් වහන්සේ ලබාගත්ත අවබෝධය කොයි තරන්ද, ඒ අවබෝධය අපි වෙනුවෙන් දානය කරන්න මොන තරන්නම් කරුණාවක් භාගිතුන් වහන්සේට තිබුණද, කරුණාවටයි අපි මහා කරුණාව කියලා හැම වෙලාවෙම කියන්නේ. එහෙනම් ඉන්ද්‍රිය සංවරය නැත්තම්, භෝජනේ මාත්‍රාඥතාවේ නැත්තම් මේ ආහාර ගන්නකොට සීමාව දැනගෙන ආහාර ගන්න කිව්වා. සීමාව ඉක්මවල ආහාර ගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රමාද වෙන්න සිද්ධ වෙනවා. ආහාර ගත්තාම සමහර කෙනෙකුට බුද්ධිමතක් එනවා. ඒතර ඒක ලොකු ප්‍රමාදයක්. බුද්ධිමතයි නිදිමතයි දෙකක් නේ. නිදිමත එන්නේ කායික වෙහෙසත් එක්ක. බුදිනවා කියලා කියන්නේ අනුභව කරනවාට. බුද්ධිමත කියන්නේ ආහාරයේ නිසා ඇඟට ඇතිවෙච්ච මත් ගතියක්. ඒක නිසායි බුද්ධිමත කියලා කියන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ආහාරය අනුභව කිරීමෙන් අතීත බඩගිනි වේදනා නැති වෙන්න ඕනේ. වර්තමානයේ තියෙන කුසගින්න නැති වෙන්නත් ඕනේ. අනාගත බඩගිනි වේදනා නැති වෙන්නත් ඕනේ. ඔය තුනටම ආහාර ගන්න ඕනේ. අතීත බඩගිනි වේදනා කියලා කියහම දැන් ඊයේ දවල් වැළඳුවාට පස්සේ අය පිණ්ඩපාතේ වර්ජනය කරලා පාත්‍රේ වහලා තියෙනවනේ. නමුත් ආහාර වේලෙන් කාලය ගත වෙන්න බඩගින්න දැනෙන්න පටන් ගන්නවා. එතකොට අද උදේ නැගිටලා පිඳුසිඟා වැඩලා දැන් වළඳනකම් මේ බඩගින්න ඇති වුණානේ. එතකොට එතෙක් තියෙන බඩගිනි අතීත බඩගිනි. එතකොට මේ වර්තමානයේ අනුභව කිරීමෙන් අර අතීත බඩගිනි වේදනාවට පිළියම් කෙරෙන්න ඕනේ. ඒ බඩගින්න නිමෙන්න ඕනේ. එතකොට අනාගතයේ හෙට පිණ්ඩපාතේ වඩිනකන් අපහු ඉදිරියට ඇති වෙනවනේ බඩගිනි වේදනාව මේ වැළඳුවාට පස්සේ. ඒ බඩගිනි වේදනාව නැති කරන්නත් ඕනේ. ආන් ඒක නිසා තමයි ඒක ඉවසලා හෙට වෙනකන් ඉන්න පුළුවන් වුනේ. හැබැයි එහෙම කියලා කුසට අල්ලන ප්‍රමාණයට වඩා ගන්න එපා කියලා දේශනා කළා. තව බත් පිඩු දෙකක් තුනක් අනුභව කරන්න පුළුවන්කම තිබියදී ආහාර ගන්න එක නවත්තන්න කියලා දේශනා කළා. අපි නම් තව අමාරුවෙන් හරි ටිකක් අනුභව කරන එක සාමාන්‍ය ගතියයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බත් පිඩු දෙක තුනක් ගන්න පුළුවන්කම තියෙද්දි නවත්තන්න කියලා. නවත්තලා ඒ ඉතුරු ඉඩ ජලයෙන් පුරවන්න කියලා. ඊට පස්සේ හරි පහසුයි සැහැල්ලුයි ඒ ආහාරය. භෝජනේ ප්‍රමාණය දැනගන්න කියලා කියන්නේ ඒකයි. මාත්‍රාඥතාවය. පින්නතිනේ අපි මෙහෙම කතා කළාට මෙයා ගොඩාක් කල් පුරුදු කරන්න ඕනේ දේවල්. අද තියෙන ආහාරයයි හෙට හම්බෙන ආහාරයයි දෙක වෙනස්. ඒ ආහාරයෙන් ආහාරයේ ප්‍රමාණය තීරණය කරගන්න ඕනේ. අද බතුත් හම්බ වෙලා තියෙනවනම් කොසුත් හම්බ වෙලා තියෙනවනම් බතුයි කොසුයි දෙකම බොහොම ඉක්මනට බඩපුරවනවා. එහෙනම් අද මම ගන්න ඕනේ ප්‍රමාණය කොහොමද කියලා තීරණය කරන්න ඕනේ. එතකොට හෙට බතුත් හම්බෙලා කොසුත් හම්බෙලා මොන හරි අල වර්ගයකට අපිගේ මඤ්ඤොක්කත් හම්බ වෙලා තියෙනවා. දැන් එතකොට පළමුදා ගත්ත ප්‍රමාණයට වඩා මේ තුනම අනුභව කරලා බෑ. එහෙනම් අද මේ තුنين බඩපිරෙන ප්‍රමාණය මෙහෙමයි. අංගී ආහාරයෙන් ආහාරයට මේක ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රමාණයට අනුව මේ කාරණා දැනගෙන ඒක අත්විඳ විඳ යනවා කියලා කියන්නේ ඒකම මහ පුදුමාකාර සැනසීමක්. දිනකට දේශනා කරන නිදි මරන්න පුරුදු වෙන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ නින්දට කොහොමත් කැමති නෑ. නින්දට හරිම විරුද්ධයි බුදුරජාණන් වහන්සේ. යාගරියාන් යෝගයේ යෙදෙන භික්ෂුවට නිදාගන්නව නම් නිදාගන්න කිවි රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකන්. ඒ කියන්නේ මධ්‍යම යාමේ විතරක් නින්දට අනුමත කළා. කැමති නෑ පැය 4කට වඩා නිදාගන්නවට. මොකද අපි සංසාරේ දුක් විඳලා මේ වාගේ උසස් ආත්ම භාවයක් අරගෙන බුද්ධාන්තරයක ඉපදුනේ නිදියලා සැප විඳින්න නෙමෙයි. සංසාරේ දුක කෙරවල කරන්න. එඳ නිදිනවට කැමති නෑ භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා කරුණු කාරණා බොහෝමයක් නිින්ද ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පැය 4ක් නිදාගත්තහම සමහරලට ඇහැරුණාම කම්මැලි වෙන්න පුළුවන්. දේශනා කළේ අවදි වෙච්ච ගමම් ඉඳ ගන්න කියලා.
ඒ ඉඳගත්තර පස්සෙත් නින්ද කඩාගන්න බැරන නැගිටලා සක්මන් කරන්න කියෙනවා නින්දනෙත් කැඩෙනකම්. එත නිදර තමන්ගේ වැඩ පටන්ගන්න කියනවා. අය පහුවදාරය නින්දර යනකං දහයට නින්දට යනකං අය නිදියනවට කැමති නෑ. පිනතර යම් කෙනෙක් දවසකට පැය අටක් නිදියනවනං. දවසකට පැය අටක් නිදියනවනං අවුරුදු හැටක් ජීවත් වෙලා ඉවර වෙනකොට අවුරුදු විස්සක්ම නිදියලා ඉතියෙන්. දර අවුරුදු හතලිහයි ජීවත් වෙලා තියෙන. ඉතින් හිතර බලන්න මේ කාලේ අපේ කාලේ කොහොමද අපි කොච්චර ප්‍රමාදීද කියලා. අපි කියමු පැය අටක් අපි නිදියන්නේ නැහැ. අපි පැය හයක් නිදියනවා. ඊළඟට සමහර කෙනෙක් ක්‍රීඩා තරඟයක් බලනවා ආයෙත් පැය හයක්. ක්‍රිකට් තරඟයක් වගේ බලන්න ගියොත් පැය හයක් විතර එතන නාස්ති වෙනවා. දැන් පැය නිදියපු හයයි මේ හයයි 12යි. ඊළඟට අනික් රූපවාහිනිය බලනේ ඔක්කොම පැත්තක තියලා තමන්ගේ යහනට ගියත් ඊට පස්සෙත් පැය එකහමාරක් විතරවත් දුරකථනයත් එක්ක අතරමං වෙනවා. දැන් බලන්න පැය 24න් මොන තරම් කාලයක් මට අහිමි වුණාද කියලා. අවුරුදු 70ක් විතර පුංචි සොච්චන් ආයුෂයක් අපිට තියෙන්නේ. ඒකෙන් මෙච්චර කාලයක් නහත්ති කරලා අපි කියනවා දවස මදිනේ වැඩ කරගන්න කියලා. අතීතයේ තිබුණේ මේ පැය 24ම තමයි. අද තියෙන්නේත් මේ පැය 24ම තමයි. අතීතයේ ජීවත් වෙච්ච අය තමන්ගේ කාලය මනාව කළමනාකරණය කළා. අවම වශයෙන් කියනවා නම් දරුවෝ 10ක් 15ක් පවා හිටියා. විශාකා මහ උපාසිකාවට දරුවෝ 20ක් හිටියා. නමුත් අද නිම්මාන රති දිව්‍ය ලෝකේ දෙවි රජුරුවන්ගේ අග්‍රමහිෂිකාව සෝවාන් වෙච්ච උපාසිකාව දරුවෝ 20ක් හදාගෙන අපි කියනවා අපිට වැඩ වැඩි කියලා. අපිට ඉන්නේ ළමයි දෙන්නයි නැත්නම් 3 දෙනයි. ඒත් කියනවා අපිට වැඩ වැඩි කියලා. වැඩ වැඩි නැහැ පින්නතුනි. අපි අපේ කාලය කළමනාකරන්න දක්ෂ නැහැ. ඒක නිසායි වැඩ වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අප්‍රමාදී බව බොහොම අහකට ගිහිල්ලා. නිරේ පැත්තට බොහොම වේගෙන් බර වෙලා අපි වැඩ කරනවා. ඒ නිසානේ බණක් අහන්න කීවත් පින්කමකට යන් කීවත් බොහෝ දෙනෙක් කියන්නේ මේ කොහෙද ඌවට වෙලාවක් කියලා. සමහර අය කියන්නේ පුළුවන් වුණොත් එන්නම් කියලා. තවත් කෙනෙක් කියන්නේ බලන්නම් කියලා. අර නහත්ති වෙච්ච කාලේ ඉතුරු කරගත්ත නම් තව කොච්චර දේවල් කරගන්න පුළුවන්කම තිබ්බද? එහෙනම් නිදි මරන්න පුරුදු වෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරේ නැත්තං භෝජනේ මාත්‍රාඥතාවේ නැත්තං නිදි මරන්නේ නැත්තං ශ්‍රමණ භාවයෙන් ඵලයක් ලබන්න බලාපොරොත්තු වුකුත් නැත්තං මේ පැවිද්දෙන් ඵලයක් මට ලැබිය යුතුයි කියලා සිතුවිල්ලක්වත් නැත්තං ශික්ෂාපද පිළිබඳව ගෞරවයක් නැතුව සිල් රැකීමේ ආනිසංසය නොදැන ඒ සිල් රැකීමේ වටිනාකම නොදැන කටයුතු කරනවා නම් ඒ වගේම කම්මැලි නම් සිහිය ප්‍රඥාව වීරිය නැත්තං අන්න ඒ අයගේ ඇසුරට බවත් ගෞතමයන් වහන්සේ කවදාවත් කැමති නෑ. ඒ කියන්නේ භාගිතුන් වහන්සේ පිළිබඳව මොග්ගල්ලාන මේ ටිකේ තේරුම් ගත්තදී භාගිතුන් වහන්සේ ඇසුරු කරන්නේ කැමති කවුද අකමැති කවුද කියන එකයි මේ කියන්නේ. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්මිලා පැවිදි වෙලා ඉන්නවා නම් වැරදි තමන් සතුව තියෙන වැරදි නොසඟවාම ප්‍රකාශ කරනවා නම් නැති ಗುಣ කවදාවත් ප්‍රකාශ කරන්නේ නැත්තම් තමන් උසස් කියලා මානෙන් හිතන්නේ නැත්තම් චපල නැත්තම් මුකර නැත්තම් තමන් උසස් කියලා හිතන්න එපා කියලා කිව්වෙන් දැන් ඒකනේ භාග්‍යතුන් වහන්සේ මාර්ගඵලලාභින්ට මාර්ගඵල ලැබුවා කියලා කියන්න එපා කියන්නේ. ඒක ශික්ෂා පදයක් වෙනම රහතන් වහන්සේ නමක්වත් මම රහත් කියලා කියන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ ළඟ හරි සුන්දර බලාපොරොත්තු දෙකක් තියෙනවා. මා ලැබූ සැපය අන් සියලු දෙනාටම ලැබේවා. ඒ සැපේ මා ලැබූ බව කිසි කෙනෙක් නොදැනගනිත්වා. මා ලැබූ සැපය අන් සියලු දෙනාම ලබත්වා. ඒ සැපය මා ලැබූ බව ඔවුන් කවුරුත් නොදැනගනිත්වා. කවදාවත් කියන්නේ. ඉතින් මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාගේ උතුම් බලාපොරොත්තු මේ වගේයි කියලා අහුවාම සමහර කෙනෙක් තමන්ගේ ගුණ ප්‍රකාශ කරනකොට කෙලින්ම මේ ශාසනයෙන් එළිය කෙනෙක් කියලා තමයි හිතන්න තියෙන්නේ.
සම්බුද්ධ ශාසනය කොච්චර ලස්සනද, කොයි තරම් නිහතමානීද. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ප්‍රමාදය දැනගෙන, ප්‍රමාණය දැනගෙන අහර වළඳමින් නිදිමරමින් ශ්‍රමණ භාවයේ ඵලයක් ලබන්න උත්සාහ දරනවා නම්, උතුම් ශ්‍රමණ ඵලයක් ප්‍රාර්ථනා කරනවා නම්, තමන්ගේ සීලයට ගරු කරනවා නම්, බහුභාණ්ඩික නොවෙනවා නම්, කුසල් දහම් සමාදන් වෙනවා නම්, අකණ්ඩව ඒ කුසල් දහම් වල යෙදෙනවා නම්, විවේකයෙන් ඉන්නවා නම්, වීර්යය ආරම්භ කරලා ඉන්නවා නම්, ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයට වැටහිච්ච දේ එකම කාරණාවක්වත් අත් නොහැර ගණ්ඩයි මේ අටකතාවේ සඳහන් කරන කරුණු මේ විදිහට ගලපගෙන තියෙන්නේ. ඔහුට භාගිතුන් වහන්සේ ඔහු දැකපු හැටි මේ කියන්නේ. භාගිතුන් වහන්සේ කොහොම කෙනෙක්ද? තමන්ගේ කෙලෙස් හඳුනා ගනිමින් ඉවත් කරමින් සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කරනවා නම්, හිත එකඟ කිරීමේ වීරියෙන් යුක්තයි නම්, අන්නේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේ ආශ්‍රයට භාග්‍යතුන් වහන්සේ මනාව කැමති. මුලින් කීවා මේ අය ආශ්‍රයට අකමැති, නමුත් මෙන්න මෙවන් අය ආශ්‍රයට තමයි ඒ බුදුරජාණන් වහන්සේ කැමති. යම් කිසි විදියකින් ගෞතමයන් වහන්සේ මූලගන්ධයන් අතර තියෙනවා නම් උතුම්ම සුවඳක්. මූලගන්ධයන් කියලා කියන්නේ මුලින් සුවඳ හමන දේවල්. ඒ අතර තියෙනවා නම් උතුම් සුවඳක්. කළුවගිල්ලෙයින් අග්‍රයි. සවැන්දර වගේ දේවල්, ඉරිවායේ වගේ දේවල්, මේ කළුවගිල් වගේ දේවල්, මේවා මේ මූලගන්ධයන්. ඒ කියන්නේ මුල හරි සුවඳයි. සාරගන්ධයන් අතරින් යමක් උතුම්ද, ලෝහිත චන්දනයේ අතර අග්‍රයි. ඒ කියන්නේ මේ කඳෙන් සුවඳ හමන දේවල් අතර රත් හඳුන් ඉතාම අග්‍රයි කියලා කියනවා. පුෂ්පගන්ධයන් අතරින් යමක් අග්‍රයි නම්, දෑ සමන් සුවඳේ අතර සියල්ලටම වඩා අග්‍රයි. එහෙම සඳහන් කරලා කියනවා, හරිම ලස්සනයි ගෞතමයන් වහන්සේ තිබූ දෙයක් වසා තිබූ දෙයක් විවෘත කරලා පෙන්නවා වගේ, මං මෝලා වෙලා හිටින කෙනෙකුට පාර පෙන්නවා වගේ, අඳුරේ ඉන්න අයට පහනක් දල්වලා දුන්නා වගේ භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කළා. මට ඒ ධර්මයේ අහලා ගෞතමයන් වහන්සේ සරණ යන්න හිතුණා. ස්වාමීනියේ ධර්මයේ අහලා මම ගෞතමයන් වහන්සේව සරණ යනවා. ධර්ම රතනයත්, භික්ෂු මහා සංඝ රතනයත් ස්වාමීනී මම සරණ යනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අද පටන් මා තිසරණ සරණ ගියපු උපාසකයෙකුසේ සලකන සේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, කවදාවත් මම අමතක කරන්න එපා. භාග්‍යතුන් වහන්සේ මාව මතක තබා ගන්නා සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරලා, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක බව තහවුරු කරලා, උපාසක කියන ශ්‍රේෂ්ඨ උත්තම නාමය උරුම කරගෙන භාග්‍යතුන් වහන්සේට වැඳලා පිටත් වෙලා යන්න ගියා. ජනක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව මෙතනින් නිමා කරනවා. ධර්ම දේශනාවට තිබුණ කාලයත් නිමා වෙලා තියෙනවා. මේ උතුම් සූත්‍ර දේශනාව මජ්ඣිම නිකායේ සඳහන් වෙනවා. ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ සිදු කරන්ට යෙදෙන අන්තිම සහ 15 වෙනි ධර්ම දේශනාව. මේ සූත්‍රයේ මුලින්දලා ශ්‍රවණය කරපු කෙනෙකුට මේ නිවන් මාගේ අනුපූර්ව ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ කොහොමද ගෙනහැර දක්වලා තියෙන්නේ කියන කාරණාව මනාව දැනගෙන ඒ ඔස්සේ යෙදෙමින් තමන්ගේ ජීවිතය භාග්‍යතුන් වහන්සේට අනුව මෙහෙවන්න අවස්ථාව උදා කරගන්නවා නම්, ඒක මේ ජීවිතේ ලබන්න තියෙන භාග්‍යවන්තම වාසනාවන්තම අවස්ථාවයි. එයින් ප්‍රයෝජන ගන්න සියලු දෙනාටම මේ ධර්ම කාරණාව මුලින්දලා ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වේවා. 14 වෙනි ධර්ම දේශනාවෙන් පස්සේ අවසාන ධර්ම දේශනාව සිදු කරන්න අපිට අවස්ථා දෙකක් විතර මගරුණ කියලා කියන්නේ ධර්ම දේශනා 6කට 8කට වගේ පස්සේ තමයි මේ අවසන් දේශනාව මේ විදිහට අද දේශනා කරන්නේ. ඉතින් මේ සූත්‍රය සම්පූර්ණ කරගෙන අහලා ධර්ම කාරණාව ජීවිතයට එකතු කරගෙන නිවැරදිව භාග්‍යතුන් වහන්සේ සරණ ගිය පිරිසක් බවට පත් වෙලා සතර අපායට පිටුපාලා එක දිගටම සුගතිය දිහාට ගමන් කරන්න ඔබ සියලු දෙනාටම භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ
එරංග අමරකෝන් මහත්මා සහ පියුමි කංකානම්ගේ මහත්මිය විසින්. උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත්වන ඩීල් අමරකෝන් පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ප්‍රධාන අරමුණ කරගෙන සෙත් ප්‍රාර්ථනා කරනවා. රංජනී ගමගේ මෑණියන්, සඳසීලී ගොඩකන්දාරච්චි මෑණියන්, ශාන්තිලාල් කංකානම්ගේ පියාණන්, ධර්මය ශ්‍රවණය කළා වූ සියලු දෙනාටමත්, ඔවුන්ගේ නමින් නිදන ප්‍රාප්තියට පත් වූ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ උතුම් කුසල් අනුමෝදන් වේවා. උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් වඩුව ලැබේවා. දේශකයන්න් වහන්සේගේ පැවිදි අරමුණ ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගෙන නිර්වාණ අවබෝධයට මං සලසා ගන්ඩ උතුම් පැවිදි දිවිය සාර්ථක කර ගැනීමට මේ කරන්නා වූ සියලූම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඥාතින් හා දායකකාරකාදීන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. මේ කරන්නා වූ ශාසනික සේවාව තව දීර්ඝ කාලයක් සිදු කිරීමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඉඩහසර සැලසේවා කියලා බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් අපටත් මනාව ආශිර්වාද කරලා තියෙනවා. එරංග අමරකෝන් මහත්මා සහ පියුමි කංකානම්ගේ මහත්මිය විසින් පුණ්‍යානුමෝදනා කළ පියාණන් ප්‍රධානව වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දෙමව්පියන්ටත් ඥාතීන්ටත් අනිකුත් සියලුම දූ දරු මුණුබුරු මිනිබිරියන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මා රැස් කරගත් උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් අද ප්‍රධාන දායකත්වයේ දරන පින්වත් දෙපළ ඇතුළුව මේ සියලු දෙනාටමත් අඩු නැතුව අනුමෝදන් වේවා. බෞද්ධයා මාධ්‍යාලයේ අපේ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් තුනුරුවනි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනීය බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න අපි සියලු දෙනාටම මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.